தேசபாலனே யதார்த்தே தவஸ். අයිබෝන් සුසන්දාවක් හිතවතුනි, අපි ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා. දවස වැඩසටහනට දේශපාලන යථාර්ථය කතා කරන්නේ අපි. යථාර්ථය අපි කතා කරන්න ඕනේ නැද ඔබ හොඳටම දන්නවා. නමුත් සමහර කාරණා සම්බන්ධයෙන් තියෙන අවබෝධය අඩු නම් අපි පැහැදිලි කරන්නම්. අද දැන් පාර්ලිමේන්තුව රැස් වුණ හවස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඔවුන් එළියේ හිටියා. එළියේ සභාශාලාවක මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්තුවා. නමුත් ආණ්ඩු පක්ෂය කලින් නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අද කතා පවත්වමින් දේශන පවත්වමින් අර පාලුගේ වදන් විඳින වගේ එක පැත්තයි විවාදයක් තියෙන යෝජක ප්‍රතියෝජක තියෙන ඕනේ එක පැත්තයි කතා කළා. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂ ජනරැලියක් තිබ්බ කළුතර සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතාම ආවේගශීලී කතාවක් කළා. දැන් හවස රාජිත් සේනාරත් මහත්මයාත් කතා කරන්න නියමිත තුමා. දැන් කතා කරලා අවසන් වෙන්නත් පුළුවන්. ඒ අතරේ රටේ දේශපාලනය ගැන කතා කරද්දී දැන් අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය අගමැතිට වියදම් කරන්න තියෙන සල්ලි ප්‍රමාණය තීරණය කරන විවාදය මේ හෙටනින්ද ගන්න නියමිතයි පාර්ලිමේන්තුවේ. එහෙම වුණොත් කොහොමද සම්මත කරගන්න පුළුවන් වේද බැරි වේද කියලාත් සාකච්ඡාවක් එක්පැත්තෙන් තියෙනවා. ඒතර අපි ආරාධ්‍ය දෙන හඳුනගම සංජීව රණතුංග, ඒ වගේම රජික කොලිතෝක නීතිඥතුමා. රජික, ජනාධිපති මන්දිරේ පැත්තේ වෙන දේවල් ගැන දැනගන්න ආසයි. ජනාධිපතිතුමා ඡායාරූපවල මාධ්‍යයේ පෙනී සිටින බොහොම ප්‍රතාපවත්, බොහොම සැහැල්ලු, බොහොම සිනහමසුව, බොහොම ස්ථිරසාර පෙනුමකින් ඉන්නේ. ඇත්තටම මෑතකද ජනාධිපතිතුමා ගත්ත තීරණ තීන්දුව ගැන ඔබේ මතය කොහොමද? ඔබ ජනාධිපතිතුමාගේ සමීප කණ්ඩායමේ එක සමාජිකයෙක් වුණා. නෑ, මෙතන මගේ පුද්ගලික මතය කියන්න සිදුතනක් විදිහට මම දකින්නේ නෑ. හැබැයි පක්ෂීය මතය විදිහට තන් ශ්‍රී ලංකා ජනස් පක්ෂ සමාජිකයෙක් විදිහට මම දකින්නේ ඒක. ඒ අවස්ථාවේ එතුමාට ගන්නවා හැරෙන්න, ඒ වෙන තීන්දුවක් ගන්න හැරෙන්න වෙන විකල්පයක් තිබෙන්නේ නැහැ. මොකද එතුමාගේ ඒ පාලනතන්ත්‍රය තුළදී එතුමාගේ ක්‍රියාකලාපයට එක්සත් ජාතික පක්ෂයෙන් ඇතිවෙච්ච ඒ ප්‍රතිරෝධය තුළ එතුමාට බිත්තියටම හේතු වෙන්න තරමට ඒ වැඩකටයුතු සිදු වුණා. අන්තිමට තමන්ගේ ජීවිතය තර්ජනයට ලක් වෙච්ච තැන තුළදී ඕනම මිනිස්සෙක්, ඕනෑම ප්‍රකෘති මිනිස්සෙක් තමන්ගේ ජීවිතයට තමයි ආදරේ. ඉතින් යා රටේ ජනාධිපති හෝ ඔබ මම කියලා වෙනසක් නැහැ. ඒතනට ආවට පස්සෙත් අපි පොද පුද්ගලිකව දන්නවා එතුමා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ලියුමක් යවද්දීම් කාරණාවකට නැවත දෙවන සැරේට කතා කරලා අහන තත්ත්වයට පත් වුණා. මේක මේ ලියුම ඇත්තද කියලා ඒ තැනට රාජ්‍යයන්ත්‍රණය විසින් පත් කරා. මම පුද්ගලිකව දන්න කාරණාවක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔය මේ අකිල විරාජ් මේ මහත්මයා විසින් හිටපු අධ්‍යාපන ඇමතිතුමා විසින් සමහර අවස්ථාවලදී ඔය ලේකම් කාර්යාලයෙන් එන ලිපි සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ නැහැ කියලා ඍජුවම කියලා තියෙන අවස්ථාව තියෙනවා. ඉතින් රටේ විධායකයේ හොදවපු ජනාධිපතිතුමා එතුමාගේ ආශිර්වාදය නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ විශාල කාලයක් ගෙදර ඉඳලා පාලන බලයට ආවේ. ඒ தත්ත්වය තුළදී සහ රාජ්‍ය යන්ත්‍රණය කරවීමේදී එතුමාට කරගන්න බැරි තැනට එතුමාගේ ආශිර්වාදය, එතුමාගේ නියෝගය, එතුමාගේ සහයෝගය ලබා නොගන්න තැනට ඒගොල්ලෝ වැඩ සිටිනවා. ඒ නිසා එතුමාගේ ගත තීන්දුව ඒ වෙලාවේදී දේශපාලන වශයෙන් එතුමාට ඊට හැර ගන්න තීන්දුවක් තිබුණේ නැහැ. හැබැයි පුද්ගලික වශයෙන් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි ඒක එතුමා ගත්ත හොඳම තීන්දුව විතරම දකින්නේ නැහැ. හැබැයි එතුමාට ගන්න තිබ්බ එකම තීන්දුව ඒක. ඒ නිසා අපි අපේ පාක්ෂිකය විසින් අපිට පාක්ෂිකත්වය තුළදී අපිට ඊළඟට බල කරන කාරණාව තමයි නායකයා විසින් මේ ගන්නා වූ තීන්දුව තුළදී අපි සිටිය යුතුයි. එහෙම නැත්නම් අපි පක්ෂය අතහැරලා යනවා. ඒකට අපි අපේ සියලු දේ විශ්ලේෂණය කරලා බැලුවාම අපිට තේරෙන එක තමයි මේ අවුරුදු දෙකමාර කාලය තුළදී එක්සත් ජාතික පක්ෂය දැන් කෑ ගහන ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වැඩපිළිවෙළ අතර තිබ්බේ නැහැ. අපි පැහැදිලිව දකිනවා පුද්ගලික අධ්‍යාපන ආයතන විවෘත කිරීමට අකිල මහත්මයා මේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරා. ඒ වගේම රාජ්‍ය දේපේ ඉඩම් ඔබ දන්න වැවිලි සංවර්ධ අමාත්‍යාංශයෙන් කොහොමද ඉඩම් බෙදීමට ක්‍රියාකල්ප ආකාරයකින් පිළිබඳ පෞද්ගලික මට අවබෝධයක් තිබෙනවා. ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඒ තත්ත්වයන් තුළදී අවසානයේ මේ කොහෙන් හරි නැවතිය යුතුයි. මං හිතන්නේ නැවතීම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ජනතා මැන්ඩේට් එක, මැන්ඩේට් එක කියන්නේ ජනතාව ලබා දුන් වරම කෙසේ හෝ සිදු වුණේ නැහැ. ජනතාව වර ලබා දුන් වරම කියන එක මම හිතන්න දෙයක් නෙවෙයි. නෑ, මම දකින්නේ මෙහෙමයි. ජනතාව ලබා දුන් වරම විදිහට මම දකින එකක් තමයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඒ අවස්ථාවේ ඇති වෙච්ච ජනතාවගේ පීඩනය. ඒ පීඩනය ඉවත් කර ගැනීම සඳහා මිනිස්සු සැහැඬ මේ දුෂ්කරතාවෙ ගිහිටියා. ඒ නිසා ඒක හේ ප්‍රතිඵලයක් විදිහට තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල ජනාධිපතිතුමාට බලය ලබා දුන් ජනතාව. ඔවුන් ඒකෙන් බලාපොරොත්තු වුණා රටේ නීතිය නිසියාකාර විශ්ෂ්ට වෙන්න වැරදි කළ පුද්ගලයන්ට ඒ දඬුවම. නමුත් ඒව සිද්ධ වුණේ නැහැ.
පෞද්ගලික නීතිජවරක පසේ මට තින ලොකුම කම්පනය තමයි ඒක. ඒම නොකර අපි ඊට පස්සේ ගත්තා උක්‍රියා මාර්ගය පිළිබඳ ජනතාව කොහොමද සාධාරණ ජනතාවත් එක්ක සාධාරණී කරන්න කියන පුද්ගලික ගැටුම මා අභ්‍යන්තරයේ තිබෙනවා. හැබැයි ඒ සියලු දේට වඩා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් රට යම් තැනකදී ඒ යහපත්තනට අයහපත්තනට ගෙනියන්නේ කියන තීරණය ආවට පස්සේ එතුමා ඒ ගත්ත තීන්දුව මං ඉස්සෙල්ලා කිව්වා වගේ එතුමාට ගන්න තිබ්බ එකම තීන්දුව තමයි ඒක. ඒ නිසා එතුමා පැහැදිලිව ඔබ දන්න එක්සත් ජාතික පක්ෂයේ කියලා නායකයන්ට ආරාධනා කරා ජනතාව ලබා දුන්න බලය ඔබ සමග ආණ්ඩු කිරීමට ජනතාව ලබා දුන්න එකඟතාවය ආරක්ෂා කරන්න ඉදිරියට එන්න කියලා. දැන් මේ සංජීව බලය කියන දේ සංජීව ආදරයක් ගන්න පුළුවන් කොක්කෙන් හරි කෙක්කෙන් හරි. අපි ගමේ කතාවක් කියනවා අපි ගන්න ඕනේ මේ වැඩේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි කියලා. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වීම දවසින් දවස යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. දැන් මේ වර්ධනය 93 මට මතක් වෙනවා සංජීවල බොහොම ආදරය කරපු සිරිමාව මැතිණිය තමන්ගේ තාත්තා නියෝජනය පක්ෂයේ සිරිමාව මැතිණිය 1993 පැත්තට දානවා. චන්ද්‍රිකා නෝන එනවා. දුව එනවා. අර අපි මැතිණිය කියලා කියපු ශ්‍රී ලාංකිකයන්ගේ මොනවා දැන් රනිල් මහත්තයාවත් ශ්‍රී ලංකා නිදහමේ එක්සත් ජාතික පක්ෂයට මේ දේශපාලනය ඔබ කොහොමද දකින්නේ? මේක සුදුසුද නොසුදුසුද? මම හිතන්නේ මේවා දේවල් වෙනස් වෙන්න ඕනේ නේ රුෂාන්. වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. මම හිතන්නේ අපි මෙතන කාරණා දෙක කීපයක් කතා වුණා. මම හිතන්නේ රජිත කිව්ව දේවල් එක සමහර දේවල් අපි කියන්නේ එකම සහ හොඳම තීරණ නෙමෙයි ජනාධිපතිතුමා ගත්තේ. ඒ මම අහන්නේ ඔබගෙන් UNP ගැන. ඔර UNP ගැන කතා කරමු. මොකද රජික කතා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නෑ මම මේ කියන්නේ. වැඩසටහන පොඩ සමබර නෑ. මට මෙතනට බැලන්ස් කරලා දෙන්න හදන්නේ. මොකද පැති හැම පැත්තම බලන්න ඕන. රටේ ජනතාව බලන් ඉන්නවා. හොඳයි. මිනිසු ජනවරමත් දුන්නේ රජිත කිව්වා වගේ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටවත් එමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් නෙමෙයි ඒගොල්ලෝ ගෙනාව. ඒගොල්ලන්ගේ ප්‍රකාශනවල තිබ්බ අර ඒකාධිපත්‍ය අයින් කළා, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා, හොරකම නවත්තලා ඒවනේ කිව්වේ බැරද්දෙන්ට දන්වන්. එතකොට එහෙම දෙයක් වෙන්නේ නැත්නම් රටේ මේ ආණ්ඩුව තුල එතකොට ජනාධිපතිතුමාගේ වරම දීලා තින්නේ රනිල්ටවත් ජනාධිපතිතුමා නේ ඒ ක්‍රියාදාමයේ හරියට ගෙනියන්. හැබැයි මං හිතන්නේ ජනාධිපතිතුමා මෙච්චර කල් හිටපු එකත් වැරදි කියලා පළවෙනි එක. මං ඔහුගේ අගේ කරන්නේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ තව අයට අවස්ථාවක් දුන්නා. ඒක ගැන මං හොඳයි කියනවා. හැබැයි ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කොච්චර බෑ කිව්වත් ඊළඟට යන්න තිබ්බ හොඳම එක කියලා මං විශ්වාස කරන්නේ. එතුමාම කිව්වා නම් එදා මෙහෙම පෞල් පාලනය වැරදි විදි කරපු ඒ කතත් එක්ක මං හිතන්නේ වෙන එක්කෙනෙක් දුන්නා නම් මං වගේ පුද්ගලෙක් සාමාන්‍යයෙන් ඒක ගැන අනුකම්ප කරනවා. හැබැයි මේ තෝරාගත්ත කණ්ඩායම ගැන අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මේ මට සාධාරණී කරන්න බෑ ජනාධිපතිතුමා කරපු දේ. නමුත් එතුමාට මේ වෙනස කරන්න ඕන වෙනස කරපු පුද්ගලයා ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කණ්ඩායම ගැන. ඒක තමයි මගේ එකම චෝදනාව. එක්සත් ජාතික පක්ෂය දිහා බැලුවොත් රොෂාන් අපි තේරුම් ගන්න ඕන එක්සත් ජාතික පක්ෂය දැන් කාලය ඇවිල්ලා ඒ ඊළඟ පරපුරට දෙන්න. දැන් අපි බහිනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ බලපෙරේතකම කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා බලපෙරේතකම නෙමෙයිද මේ? දැන් මේගොල්ලෝ ලොක්කාගේ කියනවා අපිට ඕන නායකයා තමයි අපි දෙන්නේ. ඒගොල්ලන්ට ඕන එක්කෙනා නෙමෙයි කියලා. ඉතින් එහෙම ඔය කාටවත් ඕන එක්කෙනා නෙමෙයි. රටේ ජනතාවට ඕන නායකයෝ නේ ගෙන්න ඕනේ. ඉතින් එහෙනම් ඡන්දකට යන්න. ඇයි මේ ගහගන්නේ? දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔච්චර කතා කරන මිනිස්සු පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ විධායක බලයෙන් තීරණයක් ගත්තා නම් ඒක උසාවියට ගියානම් ඇයි ඔක උසාවියේ තීරණය වෙනකන් අපිට මේක ඉවස ගන්න බැරි වුනේ? උසාවියේ තීරණය වෙනකන් ඉන්න බැරි වුනේ? ඇයි අපි මේක රට දැන් හැමෝම බයිනෝ ජනාධිපතිතුමා මේක ඔක්කොම උඩ යට දැම්ම කියලා. ඇත්ත උඩ යට දැම්මා. මං නම් මේක රටේ හොඳට හිතන්නේ මේ දේශපාලඥයගේ හැමෝගෙම හෙළුව එළියට එනවා කියලා මං දකින්නේ. ඒක දාපු එකවත් හොඳ දෙයක්. හොඳ දෙයක්. ඔක්කොගෙම හෙළුව එනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තර අගය කරන මිනිසුන්ට උසාවිය නියෝගයක් තිබ්බම කථානායකවරයාට කථානායකවරයා හැටියට පාර්ලිමේන්තුවේදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි මේක විසඳ ගන්නම් දැනට අපි මේ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා නෙමෙයි එතුමට තිබ්බ කල් දාන්න. දාලා මේ ප්‍රශ්නේ නැකන් ඉන්න තිබ්බා. මම නම් එහෙමයි කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්. ඔව් අද අපි තොරතුරු ඔබට වාර්තා කරන අපේ ප්‍රවෘත්තිවල සංජීව ඔබ දන්නවද මේමන විට අපි ඊයේ තව එක තොරතුරක් රටේ කිව්වා. ඒ කියන්නේ රුපියල් 4000ක් මාසික ආදායම තියෙන පවුල් ලංකාවේ ඉන්නෝ සැලකිය යුතු ප්‍රමාණයක් මාසික ආදායම රුපියල් 4000යි.
ඒකැන දිනිඳු බවේ යට ඉන්නේ. රජක මේ සෙල්ලමක් නෙමෙයි මේ රටේ මිනිස්සු. අපිට පේන්න තුනාට මිනිස්සු මැරෙන්නේ නැති වුණාට මිනිස්සු තා පීඩාවට පත් වෙලා ඉන්නවා. අද වාර්තා වෙනවා රජක ඔබතුමාටත් කියන්න මේ වතුකර දමිළ ජනතාවගේ දරුවෝ පාසල් යන්න වතුකරේ තියෙන්නේ පහේ වසර දක්වා විතරයි. ඊට පස්සේ ටවුන් එකේ ස්කූලට යන්න ඕනේ. ටවුන් එකේ ස්කූලට යනකොට චක්‍රලේඛයක් පදනම් කරගෙන විදුහල්පතිවරු මුදල් එකතු කරනවා පාසල් සංවර්ධනයට. රට 3000 4000 ගන්නවා. ටවුමට යන්න බස් එකත් වස්කුලිත් යනවා. දැන් වතුකරේ දෙමළ ජනතාවගේ දරුවන්ට ස්කූල් යන්න විදිහක් නැහැ. ඒකම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙනාවා. දරුවෝ 6-7 දෙනෙක් හොඳට විභාග පදනම් පවුලේ දවස රාජකීය විද්‍යාලයට සමත් වුණා ඒ දරුවෙක්. හැබැයි මේ තමයි රටේ තත්ත්වය. දැන් කක්කුස්සේ නැති ළමයි කොච්චර කක්කුස්සේ නැති ස්කූලක් කීයක් තියෙනවද ලංකාවේ? ටොයිලට් එකක් නැහැ. කැලේ තියන්නේ. ටොයිලට් ඇති ගම්මාන කොච්චරක් තියෙනවද? දැන් රජික මේ කටයුතු මේ ගන්ටේ රණ්ඩු නාට කමක් නැහැ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට. ඔබ දැන් කැස්බෑ වාසනේ ඉන්නවා. බලන්න කොච්චර ප්‍රශ්න. ඇයි අසලකින් මේක බලයයි දේශපාලේ ආපුවාම වැඩ කරන්න හිතෙන්නේ නැති මිනිස්සුන්ට? නෑ මෙහෙමයි. දැන් ඔතන ඔය කියන සන්දර්භයේ ඉතා දීර්ඝ කාලීන එකක් තියෙනවා දැන්. වතුකරේ ගත්තාම එහෙම චක්‍රලේඛනක් තියෙනවා පලාප පාලන ආයතනයකට තාර ටිකක්වත් දාන්න බෑ. ඒ කාලේ හදපු නීති අනුව. හැබැයි අපි දකින්නේ අධ්‍යාපනයේ සැමට සමානව හම්බ වෙන්න ඕනේ. ඒකම ප්‍රශ්නයක් තියෙන එක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඕක අධ්‍යාපනය විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සමාජීය වශයෙන් කොච්චර පිරීලාද කියලා දැන් ඔබ ඔය පෞගේ දවස් ටිකේ දැක්කද තරුණිය කොහොමද හැසිරෙන්නේ කියලා පාපාරේ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. දැන් අපි පහසල් යන කාලේ අපිත් මේ ඔය ප්‍රශ්න දාගත්ත. හැබැයි ඔය තරමට කියන්නේ එහෙම ඒ කියන්නේ කොතරම් සමාජය පිරීලාද මේ සමස්ත සමාජයේම පිරිහීමේ ලක්ෂණයක් තමයි පේන්නේ. ඕක පාර්ලිමේන්තුවෙත් පේනවනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මිනිස්කුඩු ගහනවා, වතුර විසික් කරනවා. මේ තත්ත්වයන් තුළදී ඇති වෙන්නේ සමස්ත සමාජ පරිහානී පිළිබිඹුවක්. හැබැයි ඒත් එක්ක මට මේ රණතුංග මහත්තයා කිව්ව එක කාරණාවකට පොඩි අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි අර මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ දවසින්දම්ම කරපු වැරදි නිසා ජනතාව වෙනස් කරානේ ඔහු. එතකොට මේ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ නායකත්වෙත් ඒක එහෙම වෙයිද කියලා සැකයක් තියෙනවා මිනිස්සුන්ට. හැබැයි මම පැහැදිලිව කියන්න ඕන එක තමයි අද කැබිනට් සංශෝධන අද කැබිනට් පත්‍රිකාවක් ආවා. ඒකෙදි පැහැදිලිව අධිකාරු ජනාධිපතිතුමා යොමු කළේ ඒකෙදි කිව්ව කාරණාවක් තමයි ඇමතිවරු තමන්ගේ හිතේශියන් මේ පත්කිරීම කිරීම වළක්වන්න කියලා පත්කිරීම ඒක දකින්න ඇති ඊට ඉස්සෙල්ලා ජනාධිපති ලේකම්තුමා චක්‍රලේඛ යන එක කරා. අදාළ රාජ ආයතනයන් වලදී ජේෂ්ඨ නිලධාරීන් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයට වෙන කාරණාව. ඒ වගේම නම් කියන්න කැමති නැහැ පැහැදිලිව හොඳට ආන්දෝලාත්මක ආන්දෝලනයට ලක් වෙච්ච නම් කීපයක් ඔය සංස්ථා දෙක තුනකට නම් වුණා. අතිගරු ජනාධිපති මැදිහත් වීමෙන් ඒවා නැවතුණා. රක්ෂණ සංස්ථාවේම ඔබ දන්නවා ඔබ මේ බය වෙන්නේ මේ දවස් වලට කරන්නේ බය කරන්නේ නෙමෙයි මම කියන්නේ මේ තොරතුරු සමාජය දන්නවා. අපි කරන්නේ මතක් කරලා දෙන්න. හැබැයි තමයි මිනිස්සු දන්නේ. එතකොට මම කියන්නේ අර පවුලක තම මේ ස්වාමි පුරුෂයා නැත්තම් පියා හරියට ඉද්දි දරුවෝ ටික හරියට හැදෙනවා. මා නායකත්වයේ හරියට තියෙනවා නම් මම විශ්වාස කරනවා ඒක හරියට හදා ගන්න පුළුවන් කියලා. රජිත සංජීව මහත්තයා මෙතනදිම කිව්ව හොඳ කතාවක් ඔබතුමා එක දවසක් මට දවසේ මතකයි. මාර්ක මහත්තයා කිව්වා රොෂාන් කැලේ අතරමං වෙච්ච කාන්තාවක් හෝ දැරවියක් හෝ බේරගෙන ගෙදර ඇවිල්ලා එයාව රේප් කරන්න අයිතියක් නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙමයි කෝ කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ දිනලා රටවැසි අරගෙන රටේ ජනතාවගේ දේවල් කොල්ල කෑවා කියලා. ඒ වගේම ඔබේ ජනාධිපතිතුමාට රටේ ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට දැන් ඉන්න අගමැතිතුමාට අයිතියක් නැහැ නේද සංජීව මහත්තයෝ? හොඳ දේ පෙන්නලා හොඳ දේ කරලා පස්සේ ජනතාව රවට්ටන්න වැඩ කරන්න. මට තියෙන අයිතියක් නැහැ. අපි ඔක්කොම සාක්ෂි වලට වඩා වැදගත් නේද සාක්ෂිය? දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි රජිත. දැන් හොඳයි ජනාධිපතිතුමා ඔය වගේ නැවතුණා. දැන් ඔබ කියනවා. දැන් සහ ඒක මාධ්‍යවල ගියා. ඔව් නෑ මං කියන්නේ. දැන් ඒ විදිහටම තමයි එහෙනම් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එදා පාලනය කරන්න තිබ්බේ. ඉතින් මං කියන්නේ මේක අපිට මේක හරි ජනප්‍රිය මාතෘකාවක් වෙන්න පුළුවන් රජිත. හැබැයි රටේ මිනිස්සු බලාගෙන හිටියේ ඇයි මේ වැරදි කරාගේ මිනිසුන්ට දඬුවම් කරේ නැත්තේ? දැන් තමන්ට මේ මිනිස්සු විතරනේ අපි දෙන්නේ. අනික කාරණාව පැහැදිලිව කියනවනේ දැන් මේ අපිට සමා වෙන සියඹලාණ්ඩුවේ ලලිත මහත්මිය ඉන්නවා. අයිබෝන් සමා වෙන ගොඩක් වෙලා දුරකථන වැඳ සිටියා. ලලිත මහත්මිය කතා කරන්නේ. ඔව් ඔව්. මේ මම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවක් තමයි. ඔව්. ඇත්තටම මේ රොසාන් මහත්තයා ওই තුන්දෙනාටම මම කියන්නේ ඒ ජන මේ ඇත්තටම මහින්ද රාජපක්ෂ වගේ නායකයෙක් නැති වේදනාව දුක අපිට දැනුණා. ගමේ අපිට දැනුණා අපේ ගොලියන්ට පොර ටික තිබුණේ නැහැ. වගාහානි හදියට දුන්නේ නැහැ. ගොවි ජනතාව ගැන හොයලා බැලුවේ නැහැ. ජනතාව තව ටික කාලයක් වෙන ලීඩර්ස් කම් කියවහත්ය
සිරිසේන මහත්තයා මෛත්‍රී මහත්තයා එකතු වෙලා රටක් හදලා අපේ මේ අහිංසක ජනතාවගේ හොඳයි ලලිත මහත්මයා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා ජනතාවගේ අහිංස ගමේ මිනිසුන් උදව් කරනවානේ ගවල් හදලා එහෙම දෙනවා නේ මම හිතන්නේ දුරකටනේ විසඳුණා දැන් මට තේරෙන්නේ ඒ ගමේ අය හැබැයි කොළඹ සමාජයේ ඉන්න අයට වරින් මහත්තයා වුණා උතුරේ මිනිසුන් වරින් මහත්තයා වුණා නැගිටින මහනුස්සයෝ නලින් මහත්තයෝ. ඇයි ඒ තුරට නැගිටින රනිල් මහත්තයෝ නැහැ. ඒක කොහොමද ඡන්දේ පින්නනවා. නෑ ඒ පොඩි මිනිස්සු ඔක්කොම ඉන්නේ. උතුරේ ජනතුරේ උතුරේ ඒ නායකයෝ ටික ඉන්නවා රනිල් මහත්තයෝත් එක්ක. නායකයෝ. ඒගොල්ලෝ රනිල් මහත්මයා අගමැති කරන කියන තැන නෑ. ඒ දමිළ නායක මුස්ලිම් නායක. ඒගොල්ලෝ කියන්නේ මේ මේ පාර්ලිමේන්තු විසිරවීම පිළිබඳ සහ ඒ කාරණා ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන තැන ඉඳලා තමයි ඒගොල්ලෝ සටන් කරන්නේ. ඒගොල්ලෝ සටන් කරන්නේ එතන ඒක පැහැදිලිව කියනවනේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. ඒතකොට ටීඑන් එකේ කියන අගමැති විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයව මේ මේ ගේම් සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නැහැ. ඒ නිසා තමයි සමාවෙන් මම ඉවර කරන්න. අර අජිත් පත්තිරණ මහත්තයා කිව්වා 122ක් 113ක් අස්සම් කරගන්න පුළුවන් කිව්වනේ. තාම අස්සම් කරගන්න බැරිත් ඒක තමයි. නෑ ගේම් ඕනේ. අපි ගේම් මැකන පොලිටික්ස් කියන්නේ. අපි ගේම් එක ගහන තිබ්බනේ මේ සංජු මහත්තයා මේ ගේම් එක ගහනවා. සංජු මහත්තයා දෙනාමනේ මහ බැංකු බැඳුම් කර ජනාධිපති විමර්ශන වාර්තාවේ රනිල් මහත්තයව ප්‍රශ්න කරන්න. ඇයි ජයන්ත ජයසූරිය මහත්තයා ප්‍රශ්න කළේ නැත්තේ? ඇයි දප්පුල් ලිවිර මහත්තයාට ප්‍රශ්න කරන්න දුන්නේ නැත්තේ? මේ කවුද ප්‍රශ්නේ? ඇයි ප්‍රශ්නාවලියක් යවලා අගමැතිතුමාගෙන් වෙනම ප්‍රශ්නයක් ගත්තානේ? නෑ මම අරුණ ජයසූරිය මහත්තයා නෑ එතුමා මේ සාක්ෂි දෙන්න ආවනේ. සාක්ෂි දෙන්න ආවා. ඔව් සාක්ෂි දෙන්න ආවා. ආවා. හැබැයි ලියලා දැක්කේ හරස් ප්‍රශ්න ඇහුවේ නෑ. හරස් ප්‍රශ්න ඇහුවේ නෑ කියන එක. මේමයි. ඕනම නා දැන් අපි උසාවියක කරනවා බයින ගන්නෑ ආණ්ඩුව අපි නීතිවත්තුමා බැලන්ස් කරගන්න ඕන අපේ නට්ටු ගෑන්ඩල් කරගන්න එහෙම කියලා හිතන්න මම 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 දකින්නේ නීතිඥවරයෙක් විදිහටත් සරස් ප්‍රශ්න අහනවද නැද්ද චීස්නේ කරන්න ඒ දෙන සාක්ෂි මත ඔබතුමා කොයි හරි ගේකට ගිහිලා ගේ මොන හරි දෙයක් හොරකම් කරා කියලා ඔබේ මූලික සාක්ෂිය තියෙනවා නම් මට අය හරස් ප්‍රශ්න අහලා ඒක තහවුරු කරන්න ඕනේ නැහැ ඒ හරස් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ සමහර ඒවල් වලට දැන් අපි උසාවි දින නඩු කරද්දී අපි හරස් ප්‍රශ්න අහන්නේ නැහැ හරස් ප්‍රශ්න නැද ස්වාමීන් කියලා වාඩි වෙනවා ඒ නිසා අපි විමර්ශන කොමිෂන් සභාවක ඔය වේවා අන්තයෙන් ඇහුවානේ නෑ මෙහෙමයි ඒ තමන් දෙන තමන්ගේ උත්තරය අනුවනේ දැන් අග මේ රවි කරුණානායක ඇමතුමා කියනවා මම දන්නේ නැහැ අපේ ගෙදර දුන්නේ කවුද නෝනායින් තමයි අහන්න ඕනේ දැන් එතුමා ඇවිල්ලා කෝ නැහැ මම ගත්තා කියලා ඉතින් එයාට අහන්න හරස් ප්‍රශ්නයක් නැහැනේ එතුමා ඒක පිළිගත්තේ නැති නිසා තමයි දිගින් දිගටම හරස් ප්‍රශ්න අහන්න උනේ මන් දන්නේ නැහැ එතන ඇති වෙච්ච තත්ත්වය මොකද්ද කියලා මම කියන්නේ ඕනම එකක හරස් ප්‍රශ්න ඇසිය යුතුමයි කියලා සිද්ධාන්තයක් නැහැ හැබැයි ওই සීළු දෙනාගේම චරිත සාහිතිකේ ওই මේ 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 කොමිෂන් සභාවේ තියෙනවා ඒ නිසා අපි බලමු ඉදිරියට කොමිෂන් සභාව වාර්තාව මොකද විශේෂම ජනාධිපතිතුමා පැහැදිලිම ඊයේ පෙර දහම් වෙච්ච මේ අපේ ජනමාධ්‍ය වේදින් කිව්වා අල්ලා සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සංශෝධන ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඒකට කොහොමද අකුල් හෙළුවේ කියලා. ඒක එහෙම නොවුනා නම් ඒ කොමිෂන් සභාවේ වාර්තා ටික කෙලින්ම සාක්ෂියක් විදිහට මහාධිකරණයට ගන්න තිබ්බ කියන කාරණා. ඒ නිසා මම දකින්නේ මෙතනදී අර අපි එකින් එක ගන්නට වඩා අවුරුදු දෙකහමාරක් තුලදී මේ රටේ දැන් අර ලලිතා මහත්මිය කිව්ව කාරණාව ගමට දැනෙන විදිහනේ ඒක. අපි කොච්චර දේ කතා කරත් ප්‍රජාතන්ත්‍රවාදී කතා කරත් මේ රටවට ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද මහත්තයයි මෛත්‍රී මහත්තයයි යාළුනාමුනේ රජතරට මහින්ද මහත්තයේ වටිනාකම් පෙවුනේ. නෑ මට තාම වටින්නේ නෑ තුමා. දැන් කිව්වේ මහින්ද මහත්තයා කියන එක හොඳයි කියලා. නෑ නෑ මං කියන්නේ ඒ ලලිත මහත්තයා කතාවනේ. ඔව්. ඒ කියන්නේ ලලිත මහත්තයා මම මගේ පළවෙනි මේක ආරම්භයේදීම කිව්වනේ ඒ එතුමා ගත්ත එකම හොඳම තීන්දුව නෙමෙයි නමුත් ගන්න තිබ්බ එකම තීන්දුව ඒක. ඒ රනිල් මහත්තයා ඉවත් කරන්න ගත්ත තීන්දුව. අගමැති විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කිරීම. සංසංගේ මට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඒක තමයි දේශපාලනය කියන්නේ. දැන් ඒක දේශපාලන පක්ෂයේ ඉඳන් ඒගොල්ලෝ කතා කරනවා. දැන් අපි සාමාන්‍ය පුද්ගලයා හැටියට අපි හිතනවා මෛත්‍රීපාල මහත්තයාට වෙනසක් කරන්න තිබ්බනම් ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයි. එහෙනම් එතුමාට ඕනෑම එක්කෙනෙක් අපිට ප්‍රශ්නයක් නැහැ. තාම උසාවි ගියේ නැති, චෝදනා නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවනේ අය ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕන. ඒ වගේ සා බහුතරේ දිනා ගැනීම අවශ්‍යතාවය දැන් ඒක දැන් අපි හිතනවා දැන් බහුතරේ පිළිබඳ ප්‍රශ්නයක් මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ බහුතරය කියන එක නෙමෙයිනේ අපි මේ කතා කරන්නේ ජනවරම ගැන. ජනවරම දුන්නේ ආයි හොරු මිනිම රෝගයෙන් කියන. දැන් මට තියෙන ගැටලුව මට පොඩි මිනිත්තුවක් දෙන්න. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අර කතාවේදී මේ ජනතාව කතා කරන්නේ මහින්ද රාජපක්ෂ ඕන කියලා. ඉතින් මිනිස්සු ආදරේ මහින්ද රාජපක්ෂ. මොකද මහින්ද රාජපක්ෂද කිව්ව ගමන් මේ ලේනවා. හැබැයි රටේ ඒ වගේම ඉල්ලනවා UNP එකේ මිනිස්සු ටික සජිත් එන්න කියලා. සජිත් කියලා නෑ 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 මං එන්නේ නෑ. මං නායකයා කියන විදියට. එතකොට සජිත් අවශ්‍යතාවයක් නැහැ මේ රට සජිත් අවශ්‍ය පක්ෂේ දිනන්නද කියන ප්‍රශ්නේ දැන් මතුවෙලා තියෙනවා. ඉතින් මිනිසුන්ට ඔය විදිහට ගියොත් සජිත්වත් එපා වෙයි.
එතකොට ඕකටද මේ එක්සත් ජාතික පක්ෂය ගෙනියන්නේ කියන එක ප්‍රශ්නය. දුරකථන නැමැතුමක් තියෙනවා ආයුබෝවන් ඔබතුමාට කතා කරන්න. දැන් ඉස්සරහ තියඹලාන්නේ කතා කරපු පුද්ගලයෙක් තැනිටිය කියනවා සජිත් මහින්ද මහත්තයා ඉස්සරහ දුප්පත් ජනතාවට උදව් කරේ කියලා. එතකොට මොනදාගල දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහත්තයා උදා කළ ගම්මාන කීපයක්ම දීලා තියෙනවා. ඒව ඒගොල්ලන්ට අමතකයි. මේ රටේ දුප්පත් ජනතාවගේ හිතවතා සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස විතරයි. එතුමා විතරයි මේ රටේ අගමැති විය යුත්තේ. මහින්ද මහත්තයාට කිසිසේත්ම සදාචාරාත්මක වැදගත් නැහැ මේ රටේ අගමැති වීම සඳහා. ඔන්න ජනතා අදහස් දහසක් මත දහසක් දේවල් සමාජයට තමයි හොදේක එන්න ඕනේ. මම කියන්නේ හිතන්නේ දැන් මම අර බාධා කිරීමක් කරන්න ගියේ රණතුංග මහත්මයාට. ඒ තමයි අතිකර ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ අගමැති ධූරයේ මහින්ද රාජපක්ෂට අමතුමාට දීලා මේ අවුරුදු එකමාරම යන්න එතුමාගේ සැලැස්ම තිබ්බේ. ඒක දීලා බාරකාර ආණ්ඩුව තුල මාස දෙකමාරක් තුලදී දින නියම කරලා පාර්ලිමේන්තුව විසිරුවන්න. හැබැයි පාර්ලිමේන්තුව විසිරීම වෙලා ජනතාව විසින් තෝරාපත් කර ගැනීමක් කිරීම තුල තමයි අපේ අභිමතාතිෂ්ඨනේ. හැබැයි ඒක නැවැත්තුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ගත්ත අතුරුදහන නියෝගේ. දැන් තවදුරටත් අගමැතිතුමා ගැනත් අපිට කතා කරන්න බෑ. මොකද 122ක් මන්ත්‍රීවරු ගිහිල්ලා මේ නිරපීමේ රිට ආඥාවක් ඉල්ලලා තිනු. දැන් ඒකත් අධිකරණයේ තියෙන ප්‍රශ්නයක්. දැන් අර රංජනානායක අධිකරණයේ තීන්දුව දෙන්න ගිහිල්ලා නෑ ඒකෙදි කියන්නේ තනතුරේ ඉන්න පුද්ගලයා නීත්‍යානුකූල නොවන නීත්‍යානුකූලව නොවනව ඉන්නවා කියලා තීන්දුවක් දෙන්න කියලා. එතකොට ඒක රිට ආඥා වර්ග 4ක් විතර තියෙනවා කෝෂිරාරියෝ ඔමම කියලා. නමුත් මේ කාරණාව තියෙන්නේ ජනාධිපතිතුමාට අරමුණ වුණේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2020 වෙනකම් පාර්ලිමේන්තුවේ අගමැති කරන එක නෙමෙයි. එතුමාට අරමුණ වෙලා තිබ්බේ මේ කෙටි කාලය තුළදී බාරකාර ආණ්ඩුවත් තුළදී මේක පවත්වලා ජනතාවගේ මතය තීරණය කරේ. එතකොට ওই කියන දෙපාර්ශ්වයේම අපේ රටේ මිනිස්සුන්ට තමන් වැඩියම කැමති කවට කාටද කියලා ජනතාවට තීන්දුව කරන්න තිබුණා. එක දෙයක් තත්පර 30ක් ලැජ්ජ බයට හැදෙච්ච මිනිස්සු රජාතියන් ශ්‍රී ලංකිකයෝ. දැන් මේ ලැජ්ජ බය එන්නේ දේශපාලන ඈත්ලා යනවා. එදා එපා කියපු කෙනා අද යාළු වෙන්න. අද යාළු වෙච්ච කෙනා හෙට තරහ වෙන්න ගියත් මෛත්‍රී මහත්තයෝ, අනිල් මහත්තයෝ, අර්ජුන සංජීව මහත්තයෝ එද ඔයගලට මොකද වෙන්නේ? සංජීව මහත්තයට උඩික ඔක තමයි ඉතින් දේශපාලන. සදාකාලික මිතුරන් සදාකාලික ඒන්ට ගමේ උදවිය අධ්‍යක ඉතල වඳින්න රණ්ඩු වෙන්න එපා. මට එක වචනයක් කියන්න දෙනවා රටේ ජනතාව. පාට පක්ෂ වලට බෙදෙන්න එපා. හොඳ මිනිහෙක් ආවොත් ගමේ ඡන්දෙට හොඳ මිනිහෙක් ඡන්දෙට පාර්ලිමේන්තුවට. හැබැයි රටේ ජනතාව දැනගන්න ඕන ආණ්ඩුවක් පිහිටවන්නේ Tamanට නිකන් දේවල් ලබා ගන්න නෙමෙයි. රට පාලනය වෙන්න ඕන ජනතාවට තමන්ගේ සුවහිතසහයෙන් හම්බ කරලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. එහෙම නැතුව නිකන් ඇවිල්ලා පිනට දෙන නායකයෝ නායිකයෝ කියන්නේ එපා කියන එකත් මං ඉල්ලා සිටිනවා. හොඳයි අපි සමු ගන්නවා. රාත්‍රී 7 දවසේ ප්‍රවෘත්ති ඔක්කොම තියෙනවා. බලමු සුබ රාත්‍රියක්.